ශ්‍රීලංකාවේ සිනමා කර්මාන්තයේ පුරෝගාමීක වූ අභාප්‍රාප්ත ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක කේ ගුණරත්න මහතාගේ 101 වෙනි ජන්මදිනය අදට එදී තිබෙනවා. නිවුස් ෆස්ට් හෙළ සිනමාවේ නොමැකෙන සටහන් තැබූ ඒ දෙවන්තයාගේ අතීත මතක සොයා ගියා. හතවස්තරි අදවිරි දිනක යාපනයේ නල්ලූර් ආටියඩි ප්‍රදේශයේදී උපන් කමක ස්තපේ ගුණරත්න මහතා කාතරත් ප්‍රචලිතව සිටියේ කේ ගුණරත්නම් ලෙසයි. මාවතක් නොතිබුණු සිනමාව එක මාවතකට ගෙනවිත් එය කර්මාන්තයක් කිරීමට උරදුන් සිනමාකරුවන් අතර කේ ගුණරත්නම් යන නාමය කවදක් ජන ප්‍රසාදිතයි. ඔහු හෙළ සිනමාවට දායාද කළ සිනමා පද ගණන 24ක්. සුජතා සිනමාපතේ නිෂ්පාදනය කරමින් ඔහු මෙරට ජනප්‍රිය සිනමාවේ දොරටු විවර කළා. රැලි හිසකිය සහිත නළු ප්‍රතිරූපවල ආරම්භය මෙන්ම ජන හදවත් තුළ සිනමා උන්මාදය ඇති කළ පළමු චිත්‍රපටයද සුජතා. ජාතික ගීයට පමණක් දෙවනි වුණු මනරංජන දර්ශනීය ලංකාවෙනි ගී රැසක් එම සිනමාපතෙන් ඔහු සිනමා ගීත කලාවට දායාද කළේ කේ රාණිවැනි දක්ෂීන් හඳුන්වා දෙමින්. වාණිජ වට්ටමින් අසාර්ථක වූ රේඛාවෙන් පසු ශේෂ්ත්‍රයෙන් තරමක් ඈත්ව සිටි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට යළි සිනමාපතියක් කිරීමට ඇරයුම් කරන්නේද කේ ගුණරත්න මහතායි. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අධ්‍යක්ෂිතය කළ සංදේශීය සිනමාපතිය ආදායම් වාර්තා තබමින් තිරගත වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. අඟුලිමාල, බීරවිචි, බරදකාගේද, රදන පිරිරුව, දුප්පතාගේ දුක, දෙහිවරයෝ ඇතුළු සිනමාපට ඔහුගේ සිනමා නිර්මාණ අතර ප්‍රමුඛයි. 1983 වසරේ විජය චිත්‍රාගාරයේ ගිනිබත් වූ අතර ඔහුගේ සිනමා වත්කම්ද අලුතෝ විලියුණා. 1989 වසරේ අගෝස්තු 9 වෙනිදා සාහසිකයෙකුගේ විදියුණ්ඩයකට බිලි වූ ඔහු ජීවිත සිනමාවෙන් සමුගත්තා. අදටත් ඔහුගේ මාහැඟි මෙහෙවර ඇගෙන්නේ සිනමාව සහ ගුණරත්නම් කිසිදා වෙන් කළ නොහැකි බව යලි යලිත් පසක් කරවි. විජය චිත්‍රපටි ස්ටුඩියෝ එක 1983 ඒක ගිනි තිබ්බා. චිත්‍රපටි නෙගටිව්ස් ඒවා ඔක්කොම විනාශ වුණා. පිටෙන් මිනිස්සු ඇවිල්ලා මේ ඔක්කොම කරලා මේ විනාශ කරනකොට කවුරුත් පොලිසියෙන් හරි කවුරුත් ආවේ නැහැ. ඒ ගැන හිතනකොට අපිට හරි දුකයි. අපිට ආරංචි මේ නෙගටිව්ස් සමහර කට්ටිය ගාව අරන් ගිය කට්ටිය ගාව තියෙනවා කියලා. සමහර කට්ටිය මට ආරංචි මේ ඒවා තියාගෙන CD හදලා විකුණනවා කියලා. ඒක හින්දා අපි කරුණා කරලා ඒවලන්ට ඉල්ලීමක් කරනවා මේක ඕගොල්ලෝ තියාගන්නේ නැතුව අපව රජයට හරි අපිට හරි බාර දෙන්න